ස්තුති විශේෂණ මේ සුරාබදු සම්බන්ධව තිබෙන පනත සම්බන්ධ විවාදයේදී අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ පසුගිය මාස 6 තුල සුරාබදු බලපත්‍ර එහෙම නැත්නම් බාර් පර්මිට් කියන ඒවා 200කට වඩා කළා තියෙනවා. දැන් ඒක පේනවා කිසිම ආකාරයේ ඒ සුරාබදු එහෙම නැත්නම් ඒ බාර් පර්මිට් අද වෙනකොට කිසිම නිර්ණායකයක් නැතුව ආගමික ස්ථානවල පාසල් ලබට මුළු රට පුරාම වැහි වැහලා තියෙනවා. දැන් එක පැත්තකින් ආණ්ඩුව මන්ත්‍රීවරු පිළිබා ගන්නත් මේ බාර් පර්මිට් දීලා තියෙනවා. දැන් ඒවත් හෙලිදරව් වෙලා තිබෙනවා. ඒතකොට තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න තමන්ගේ බලය රැක ගැනීම සඳහා ජනාධිපතිව මැතිවරණයට මන්ත්‍රීවරු පිළිබා ගන්නත් බාර් පර්මිට් එක දෙනවා. ඉතින් ඒ කියන්නේ මම පුදුම දේශපාලනයක් මේක. එක පැත්තකින් කතා කරනවා වංචා දූෂණ නැති කරනවා, එක පැත්තකින් කතා කරනවා අපිට තමයි මේක හොඳට කරන්න පුළුවන් කියලා. ඒ කියන ගමන් අනිත් පැත්තෙන් අන්ත දූෂිත ක්‍රමයකට රටගෙන යන්න මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වරප්‍රසාද දීලා ඒ අවශ්‍ය දේවල් ටික ලබා දීලා Tamanගේ පැත්තට ගන්නවා. දැන් සමහර අයට බාර් පර්මිට් එක කලින් දීලා ඊළඟට ඒ මන්ත්‍රීතුමා ආවේ නැත්නම් ඒ බාර් පර්මිට් එක මන්ත්‍රීතුමා විකුණුපේ කෙනාට පණිවිඩ යවනවා ආණ්ඩුව අපි පර්මිට් එක කැන්සල් කරනවා කියලා. කැන්සල් කරපු ගමන් මන්ත්‍රීතුමා එක්කෝ සල්ලි ටික දෙන්න ඕනේ බාර් පර්මිට් බාර් අයිතිකාරයාගෙන් ගත්ත සල්ලි ටික, එහෙම නැත්නම් ආණ්ඩුවට යන්න ඕනේ. දැන් එහෙම තමයි ඊයේ පෙරේදා එක්කෙනෙක් පැන්නේ. මොකද බාර් පර්මිට් එක අරගෙන බාර් පර්මිට් තුනක් අරගෙන ආණ්ඩුවට ගියේ නැහැ. මොකද එයා මේ ගිය සතිය වෙනකම් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙත් පාවිච්චි කරා. වේදිකාවලත් කතා කළා. ජනාධිපතිතුමාට විරුද්ධව. අන්තිමට ආණ්ඩුව සිග්නල් එක දුන්නා භාවේ නැත්නම් බාර් පර්මිට් එක කැන්සල් කරනවා. එමනම් මිලියන 25 30 ඒවා ආයි රිටර්න් කරන්න ඕනේ. රිටර්න් කරන්න බෑනේ. රිටර්න් කරන්න බැරි ඉඳලා ඉතින් ගිහිල්ලා ජනාධිපතිතුමාගේ ගුණ වර්ණනා කරනවා. ඒක තමයි දැන් මේ ඊයේ පෙරේදා සිද්ධ වුණේ.